හරි යාළුවනේ, එදා වගේම අදත් ආවා ඒන්ජල් ස්ටුඩියෝ ඉඳගෙන අලුත් සින්දුවක් අරගෙන. මේක තමයි ඉමේෂ් මල්ලිගේ අලුත්ම ගීතය. අපේ VA ප්‍රොඩක්ෂන් එකේ විමුක්ති මල්ලිගේ අලුත් වැඩක්. ඉතින් මේකේ ලොකු වෙනසක් තියෙනවා. මේ ගීතේ ආදරය ගැන ගොඩි මේ ගොඩක් කියවෙන ගීතයක් මේක. ඉතින් මේ ගීතය රචනා කරේ මෙයා. අපි අහලා බලමු පොඩි කොටසක් අපේ ඉමේෂ් මල්ලිගෙන්. අඳුරු හිත මගේ ලංගෙලා නිසා ජීවිතේ තියෙන තුරා ඔබ තමයි මගේ ආදරේ. මේ ගීතවල වෙනසක් තියෙනවා. මොකද ඉමේෂ් පෙරේරා කියන්නේ මම දැක්ක හොඳ වොයිස් එකක්. විමුක්ති මල්ලි VA ප්‍රොඩක්ෂන් එකෙන් මාගේ ළඟට ආරං ආපුවම මම දැක්ක හොඳ වොයිස් එකක් තමයි ඉමේෂ් පෙරේරා කියන්නේ. ඉතින් ස්ටෙප් එකෙන් ඉස්සරහට එනවා ඉමේෂ් පෙරේරා ගීතත් එක්ක. ඒක තමයි මේ එකටම යආ ගාව පින්මදියලා නේ. ඔව් පින්මදියලා ගීත. ඊට පස්සේ ආදරේ මං ආදරේ. ඒ වගේම ඉස්සරහට තව එක එක ශෛලීන් වල එක එක අර්ථවත් අරගෙන හැම අර්ථකින්ම ආදරය ගැන, විරහව ගැන, ඒ වගේම මේ ලංකාව ගැන එයාගේ ගීත ගොන්නේ එකතු වෙලා තියෙන ගීත රාශියක්. ඒ ගීත රාශියත් එක්කම එක එක අපි ඔයාලට බලන්න අහන්න සලස්සනවා. ඉතින් විමුක්ති, ඔයාට මෙයාව හම්බුනේ කොහොමද? මේ වගේ වොයිස් එකක් ඔයා එදා මම ගෙනාවු වෙලෙම කිව්වා ෂා ලස්සන වොයිස් එකක් කියලා. ඉතින් විමුක්ති පොඩ්ඩක් කියන්න බලන්න මොකක්ද මේ රහස කියලා මම හම්බෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම මගේ පිළිගන්නව නම් සෝන් එක කරන් පස්සේ මෙයා ඒ ගීතය අහලා මට මෙයා කතා කරා. දැන් විමුක්ති අයියේ මට ගීතයක් කරගන්න ඕන මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මම කිව්වා හරි මල්ලි එන්න අපි වැඩක් කරමු කියලා. තමයි මම මෙයාට පින්වදි වෙලා සෝන් එක ලිව්වේ. මගේ මෙහෙමයි, මම හොඳ නිර්මාණයක් දෙන්නේ හොඳ කෙනෙකුට. ඔව් ඒක නිවාරම. ඉතින් වොයිස් එක හොඳයි. මේ ආදරේ මං ආදරෙත් මේ ගීතේ ගොඩක් දෙනෙක් කිල්ලුපු ගීතයක්. නමුත් මං තෝරගත්තේ ඉමේෂ් මල්ලිව. වොයිස් හොඳයි, දෙන්න පුළුවන් හොඳ මනුස්සයෙක්. ඉතින් ඒ වගේම තමයි ඉස්සරහට නිර්මාණ කිහිපයක් එන මේ දවස්වල රචනා කරමින් ඉන්නවා. කාර්ය බහුලයි මේ ගීතේ. අපි දෙන්න හිටියේ ඊයේ. නමුත් දී ගන්න අමාරුයි. ඒකට සමාන වෙන කෙනෙක් දී ගන්න අමාරුයි. මොකද මේ ඇත්තටම දෙයයන් වහන්සේ විහිදෙන් වැඩ ටිකක් වැඩත් එක්ක මෙයා මගෙත් එක්ක ඔරොප් වෙලා ඉන්නේ. මේක මෙයා වැඩම දෙන්නේ නැහැ. මෙයා පරක්කු කරනවා. මේ මෙයා මගෙත් එක්ක ලොකු වැඩක් කරනවා. ඉතින් ඉමේෂ් මල්ලි ගීතය ගැන මොකද කියන්නේ? අමුතුම තාලේ ගීතයක්. මොකද ඔයා ඉස්සෙල්ලා ගායනා කරපු ගීතයට වැඩිය ලොකු වෙනසක් තියෙනවා මේ ගීතේ. මොකද මගේ අයිඩියා එකක් තියෙනවා මේ ගීතේ අමුතුම ශෛලියකට ගෙනියන්න. ඉතින් ඔයා කියන්න බලන්න, ඔයාගේ රසිකයෝ ඉන්නවා ගොඩක්. පින්මදියලා ගීතය දැනට ඩවුන්ලෝඩ් 5000 පැනලා, වියුස් 10000 පැනලා තියෙනවා. ඉතින් ලොකු චැලෙන්ජක් ඒක. ඒක එච්චර යන්න, ඒ වගේම YouTube එකේ ලොකු ගානක් වියුස් ගිහින් තියෙනවා. ඉතින් ඉමේෂ් කියන්න බලන්න ගීතය ගැන පොඩ්ඩක්. මම ඇත්තටම මේ ගීතය හම්බෙච්ච එක ගැන ගොඩක් අඳුරේ. මම ස්ටුඩියෝ ගන්න දෙන්න ඕන අමිල අයියටයි විමුක්ති අයියටයි. ගොඩක් සතුටුයි. හරි. ඒ ලැජ්ජාකාරයා. මේ ඉස්සෙල්ලා වීඩියෝ එක කියන්නේ සින්දුවේදී මෙයා එච්චරවත් කතා කරේ නැහැ. තව ඉස්සරහ තව කතා කරයි. නමුත් මෙයාට පළවෙනි ගීතයෙන් ඇවිල්ලා තියෙන ලොකු එක්කෙනෙක් ඊරිසියාකාර දෝෂාරෝපණ ටිකක් නෑ. අපි එව්වා මෙයා සතුටින් බාර ගන්නවා. මොකද පටන් ගත්තා විතරයි පළවෙනි ගීතයයි දෙවෙනි ගීතයයි. ඒ වගේම ඉස්සරහට තව ලංකාව ගැන ගායනා කරපු, අම්මා තාත්තා ගැන ගායනා කරපු ගීත ගොන්නක් මෙයාගේ ගොන්නේ තියෙනවා. නමුත් සේරම එකපාර වාලට දෙන්නේ නැහැ. අපි අහමු ආ එකපාරක් ඒ ගීතේ එකපාරක් අහමු. අඳුරු හිත මගේ ලියකලා ලං වෙලා ඔබ ඉන්න නිසා ජීවිතේ තියෙන තුරා ඔබ තමයි මගේ ආදරේ. මගේ ලොවයි නුඹ දිවි තුරා අහිමි නොවේවා සදා.
ආදරේ මං ආදරේ මුල්ලෝට වඩා VA ප්‍රොඩක්ෂන් එකෙන් කරපු අලුත්ම ගීත. ඒ වගේම VA ප්‍රොඩක්ෂන් එකේ අරහා තව ගීත පහයක් මෙන්න දිනවා. ඉතින් ඒක මම පහයක් මෙන්න දිනවා ගීත දෙන්නේ නැදාම මට බැනුම් ආලේ පහ වෙනවා ගීත කරන්න. ඉක්මනට දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. මොකද තවත් ගීත ගොන්නක් මේ ස්ටුඩියෝ ඇතුලේ කරනවා. ඒ වගේ තමයි විෂුවල් 3-4ක්ම කරනවා. දැනට එඩිටින් එකේ තියෙනවා පැතුම්ගේ අහිමි ඔබ මට. ඒ වගේම ශහි පොත්තරගේ මාද අප්පච්චි ගීතය. ඒ වගේම තව ගීත ගොන්නක් මෙතන එඩිට් එකේ තියෙනවා. හරි පිළිගන්නවා නම් ගීතෙත් විෂුවල් එක කරා අපි. ආ පිළිගන්නවා ගීතේ සෞරි. හරි එහෙනම් අපි හම්බෙමු ආයේ මේ ගීතේ ඉතුරු වැඩත් එක්ක අපි හම් වෙනවා. ඒන්ජල් ස්ටුඩියෝ එක දිනේෂ් සමිලන මමත් VA ප්‍රොඩක්ෂන් එකේ විමුක්ති ඉෂාන් පෙරේරාත් එක්ක